සම්මානේ මාත්‍යා කෙනෙක් අපුණ ආසියාවේ ඉන්න ධනවත් පුද්ගලයා ඒ වගේම රිලයන්ස් ගෲප් එකේ තමයි යා ගෲප් එක තමයි යාත් එක්ක අපිට ඩිරෙක්ට්ලි කතා කරන්න හම්බුනේ නැහැ අපි අහුවා අපි ඔයගොල්ලෝ කොහොමද සිරෝන් කයි ක්ලබ් එකේ දාන්නේ කියලා ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලෝ ශ්‍රී ලංකන් ෆුඩ් කන සර්ච් කරද්දි මේක නේ අප එක්ස්පීරියන්ස් චෙක් කරනකොට අපි තමයි ඉහළින්ම හිටියේ කියලා ඒකද අපිට මේ අවස්ථාව අම්බුල් සමහරව නම් ගොඩක් කට්ටිය මේ කිස්පි අම්පයක් කාලත් නැහැ. එයාගේ අමුත්තොත් එක ගොඩක් යා කතා බහ කරනවා. ඇංගලුම් ශේස්ත්‍රේ දවන්තයා ස්ටයිලිෂ් සෝසින් ගෲප් එකෙන් ප්‍රයිෂිල්ට් අපනයනය කරන අනර්ඝ නිමියඳුම් රුපියල් 250 සිට මල්බෙරි ස්ටේට් ගුරුගොඩ හොරණ සිට්‍රස් හෝටල් සමූහයේ සිලෝන් කරි ක්ලබ් රෙස්ටුරන්ට්හි ජෙනරල් මැනේජර් කුමුදු ජයතිලක මහතා වගේම එක්සකටිව් චෙෆ් පණ්ඩුක පෙරේර මහතා අයිබුවන් අපි කැමති අදහස් දැනගන්න කොහොමද මේ දවස් ටික ගෙවෙන්නේ ලොකු ටූර් එකක් ගිහිල්ලා ආවා කොහොමද අලුත් අත්දැකීම් ඔව් සසන්ති අපි ලංකාවට ආවේ දැන් දවස් කීපයකට කලින් අලුත් අත්දැකීම් අපි හැමෝටම මොකද අපි පළවෙනි පාරට තමයි මේ වගේ දෙයක් සිද්ධ කළේ ඉතින් ඒක නම් සතුටුයි වගේම පොඩි අවංක ආඩම්බරයකුත් තියෙනවා අපි කැමති දැනගන්න ඔබතුමන්ලා සම්බන්ධ වෙච්ච මේ විවාහ මංගල්‍ය මේකට ඔබතුමන්ලා සම්බන්ධ වුණේ කොහොමද කියන්නේ ඒගොල්ලෝ ඔබතුමන්ලව මේකට සම්බන්ධ කරගත්තේ කොහොමද මොන වගේ ක්‍රියාපටිපාඩියක්ද තිබ්බේ මොන වගේ වැඩපිළිවෙලක්ද සිද්ධ වුණේ ඔසොන්ටි ඇත්තටම මේක ඒගොල්ලන්ගේ ප්‍රී වෙඩින් සීරීස් එක ඒගොල්ලන්ගේ මේන් ඉවෙන්ට්ස් තුනක් තිබුණා. ඉතින් ඒකේ අපිට පැහැරලා තිබ්බ මූලිකම කාර්ය තමයි තුන්වෙනි දවසේ දවල් ලන්ච් එක අපිට arrange කරන්න. ඉතින් ඒකට ඒගොල්ලෝ අපිව තෝරගන්න තිබුණා. අපි ඇහුවා අපි ඔයගොල්ලෝ කොහොමද සිරෝන් කරි ක්ලබ් එක දන්නේ කියලා. ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලෝ ශ්‍රී ලංකන් ෆුඩ් ගැන සර්ච් කරද්දි අපේ තිබිච්ච guest reviews, Google reviews ඒ වගේම මේ රෙස්ටෝරන්ට් එකේ තිබිච්ච experience check කරනකොට අපි තමයි ඉහළින්ම හිටියේ කියලා. ඉතින් ඒ හින්දා අපිට මේ අවස්ථාව හම්බුණා. ඒ කියන්නේ මේක ඕගොල්ලෝ ඔන්ලයින් චෙක් කරලා ගත්තද කොහොමද? ඔව් ඒගොල්ලෝ අපිට සඳහන් කළේ ඒගොල්ලෝ ලංකාවේ කෑම ගැන බලලා තියෙනවා. ලංකාවේ කෑම කවුද? ලංකාවේ කෑම හොඳටම ප්‍රොවයිඩ් කරන්නේ කියලා. එතකොට මේ රෑන්කින්ග්ස් වලින් තමයි අපි ඒගොල්ලෝ සිලෙක්ට් කරන්නේ. ආ එහෙම නැතුව මෙහෙට ඇවිල්ලා කවුරුවත් සිලෙක්ට් කරගෙනවත් එහෙම නැතුව ඔබතුමන්ලාගේ නියෝජිතයෙක් එහෙට ගිහිල්ලා කතා බහ කළා නැත්ත නෙමෙයි. ඒතකොට ලංකාවෙන් ඔබතුමන්ලාට විතරද මේ අවස්ථාව ලැබුණේ? අපි දැනුවත් අපිට විතරයි. මොකද එතන අපි ලංකාවෙන් නියෝජනය කරන වෙන කට්ටිය හිටියේ නැහැ. ඒත් ඔබතුමන්ලා කිව්වනේ මේක ඔන්ලයින් චෙක් කරලා තමයි ඒගොල්ලෝ සිලෙක්ට් කරගත්තේ. එතනින් එහාට වෙච්ච ක්‍රියාපටිපාටි මොකද? කියන්නේ කෑම බීම ඒගොල්ලෝ කොහොමද සිලෙක්ට් කරගත්තේ? ඔබතුමන්ලා මෙනු එකක් ඒගොල්ලොත් එක්ක කතා කරලා කොහොමද හදාගත්තේ? ඔව් ඒගොල්ලෝ අපිට මුලින්ම අපිට ඒගොල්ලෝ අපිට ආරාධනා කළා මේ ඉවෙන්ට් එක බාර ගන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ අපේ කරි ක්ලබ් එකේ තියෙන මෙනු එකක්. ඒ මෙනු එක ඒගොල්ලෝ බලලා ඒගොල්ලෝ අපිට සජෙස්ට් කරන්න කිව්වා මෙනු එක. ඉතින් අපි එක සජෙස්ට් කළා ඒගොල්ලන්ට යවුවා. යවුවට පස්සේ ඒගොල්ලොත් ඒක බලලා සමහර වෙනස්කම් සිදු කළා. අපි ඩාපාවෙවා මෙන්න මේක තමයි ඒගොල්ලන්ට කැමති මෙනු එක. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔබතුමන්ලට මූලික වශයෙන් අවස්ථාව දුන්නද මේකේ මෙනු එක සිලෙක්ට් කරන්න නැත්නම් ඒගොල්ලොම සිලෙක්ට් කළා ඒ මෙනු එකක් ඔබතුමන්ලා හැදුවද? ඒගොල්ලෝ කැමති උනේ සිලෝන් කරි ක්ලබ් එකේ මෙනු එකට. ඒක තමයි මූලිකම හේතුව අපි ඒගොල්ලෝ පික් කරන්න මේ අවස්ථාව සඳහා. ඉතින් අපි අපේ මෙනු එක අපි යවලා ඒකේ සමහර අයිටම්ස් ඒගොල්ලෝ පොඩ්ඩක් ඒගොල්ලන්ට ගැළපෙන විදිහට පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් කරලා තිබුණා ඒක. ඔබතුමන්ලා මේ සම්පූර්ණ ක්‍රියාපටිපාටිය සිද්ධ වෙන්න සාමාන්‍යයෙන් කොච්චර වගේ කාලයක් ගත වුණාද? කියන්නේ ඒගොල්ලෝ ඔබතුමන්ලව තෝරගෙන ඔබතුමන්ලත් එක්ක කතා බහ කරලා මේක කන්ෆර්ම් කරගෙන. ඇත්තටම මේක ගොඩාක්ම කලින් සිදුවෙච්ච ක්‍රියාදයක් නෙමෙයි. අපිට මේ ඉවෙන්ට් එකට සති දෙකකට විතර වගේ තමයි කෝල් එක ආවේ. ඒ කියන්නේ බොහොම කෙටි කාලයක් තුලදී. බොහොම කෙටි කාලයක්. මට කතා බහේදී දැනගන්න හම්බුණා බොහොම සාමාන්‍ය විදිහට ආපු දුරකථන ඇමතුමකින් තමයි මේක කන්ෆර්ම් වුණේ රෙස්ටුරන්ට් එකේ ගොඩාක් බිසි වෙලාවක ආපු දුරකථන ඇමතුමකින් තමයි මේක කන්ෆර්ම් වුණේ කියලා අපි ඒ ගැන කතා කරමු. ඔව් ඇත්තටම එදා රෙස්ටුරන්ට් එක හොඳටම බිසි පේ ජෙනරල් ලයින් එකට ආපු කෝල් එකක් තමයි මේ ෆස්ට් ඉන්ක්වයරි එක ඒගොල්ලෝ කතා කරලා අහලා තිබුණා රෙස්ටුරන්ට් එකේ කෑම සහ අපේ අවුට්ඩෝ කේටරින් කරනවාද කියලා. ඊට පස්සේ තමයි අපි මේ දුරකථන ඇමතුම මේ සම්බන්ධය ඇති කරගත්තේ. ඊට පස්සේ අපි ඒගොල්ලොත් එක්ක දිගටම කෝඩිනේට් කළා තමයි මේ ඉවෙන්ට් එක අපි කන්ෆර්ම් කරගත්තේ. ඔව් ඇත්තටම ඔයා කිව්ව හරි නිකන් අපේ හොට්ලයින් එකට ආපු කෝල් එකක්. ඒක හරි වාසනාවන්තයි. මොකද සමහරවිට බිසි වෙච්ච වෙලාවට කෝල්ස් මිස් වෙනවා.
අපිට මේ කෝල් එක යාන්තකලා මේක කන්ෆර්ම් කරන්න පුළුවන් වුණා. ඔබතුමනම් මීට කලිනුත් මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් කරලා තියෙනවා. ඒක මේ වගේ ඉවෙන්ට්ස්, ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ මේ වගේ ඉවෙන්ට්ස් ඔබතුමනම් මීට කලිනුත් කරලා තියෙනවද? මේ ටීම් එකම කරලා තියෙනවද? කොහොමද? අපේ ආයතනයෙන් මීට කලින් අපි ජාත්‍යන්තරව අපි මේ වගේ ඉවෙන්ට්ස් කරලා නැහැ. හැබැයි මගේ එක්සිකියුටිව් ෂෙෆ් පණ්ඩුක මේ වගේ අත්දැකීමක් සහිත එක්කෙනෙක් මොකද මෙයා මීට කලින් මේ වගේ ඉවෙන්ට්ස් Chef, අපිට අදහස් දක්වමුකෝ කොහොමද මීට කලින් මේ වගේ අත්දැකීම් තියෙනවද? ඔව් මීට ඉස්සෙල්ලා World Cup එක තිබ්බනේ දෝහා වල. ඒකේ අපි ඔක්කොම 13 දෙනෙක් ගියා මම ලංකාවේ. ඒ ගියපු 13 දෙනාම chef ලාද? එහෙම නැත්නම් කොහොමද? 13 දෙනාම chef ලා නෙමෙයි. එතන chef ලාත් එක්ක management එකේ කට්ටියත් කීප දෙනෙක් හිටියා. ඒ team එක ඔබතුමා select කරගත්තේ කොහොමද? යන්නේ අපේ මේ වගේ කට්ටියක් කියන එක සිලෙක්ට් කරගත්තේ. ඔව් එතන ඇත්තටම අපිට ඒක ගොඩක් සිලෙක්ට් කරන නම් මොකද අපේ හෝටල් කීපයක් තියෙනවා. ඒ හැමෝම දක්ෂයි. chef පොඩක් කියන්න chef කොහොමද කළේ කියලා. ඒක අපි කරේ දැන් අපේ හෝටල් කීපයක් තියෙන ජීම් කිව්වා වගේ. ඉතින් හැමෝම නියෝජනය වෙන්න ඕන විදිහට අපි හැම හෝටල් එකෙම වගේ දෙන්න තුන් දෙනා ගෑනලා ප්‍රැක්ටිකල් උත් බැලුවා. ප්‍රැක්ටිකල් උත් බලලා ඉවරලා අපි හොඳම 10 දෙනෙක් තෝරාගත්ත වැඩේට සුදුසු. බොහොම අඩු කාල සීමාවක් වුණාට වැඩි ඒක කොටසක් සිද්ධ වෙලා තියෙනවා. ඔව් නෑ මොකද අපිට වුණා මේ හරියටම කරන්න. ඔව්. ඉතින් ඒ හින්දා මොකද අරන් යන කට්ටිය හොඳම කට්ටිය වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි අපි ටෙස්ටිං තියලා ප්‍රෙපරේෂන්ස් ටෙස්ට් තියලා එවෙන් තමයි අපි සිලෙක්ට් කළේ ටීම් එක. ඔබතුමාලා දවස් කීයක් මේ උයන ලෑස්ති වෙලා ගියාද? අපිට බාරව තිබුණේ 3 වෙනිදා ලන්ච් එක විතරයි අපි යනකොට. එතකොට ඔබතුමාලා කවද්ද මෙහෙන් පිටත් උනේ? අපි මෙහෙන් පිටත් උනේ සම්ති 28 රෑ. මොකද අපි දන්නේ අපි මේ ෆස්ට් ටයිම් යන්නේ ඉන්දියාවේ. ඉතින් අපි දන්නේ කොහොමද ඒ තියෙන ෆැසිලිටීස් කියලා. අපිට පොඩ්ඩක් ඕනේ වුණා කලින් ගිහිල්ලා ලොකේෂන් එක බලලා කියන ඒ කිචන් ඒ කොහොමද ඒවා තියෙන්නේ ඒ ඔක්කොම පිළිබඳ පොඩි දැනීමක් හින්දා තමයි අපි 28 රෑ ගියේ. 28 රෑ මේ ගියාට අපි එහෙ ගියේ තත්තරම 29 රෑ. අපිට පැය 27ක් වගේ කාලයක් ගියා ගුජරාත් ජම්නගර් වලට යන්න. මොකද ඔක්කොම ෆ්ලයිට්ස් ෆුල්. ඒ එන උත්සවයට සේරම ෆ්ලයිට්ස් ඔක්කොම බුක් කළා තිබුණේ. ඒ හින්දා අපිට ආබදාබාද නම් පැය 9ක් විතර වගේ දුරක් අපිට යන්න වුණා බස් එකක. ඒ කියන්නේ අපි අරෙන් කරගත්ත බස් එකක්. මොකද ජම්නගරවට ෆ්ලයිට්ස් තිබුණේ නැහැ. එතකොට මට දැනගන්න ලැබුණා මේ උත්සවයේදී ඔබතුමාලා යොපු ආහාර පාන වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍යත් ලංකාවෙන්ම අරගෙන ගියා කියලා. ඒ කතාව ගැන විස්තරත් අපි කියමු. ඔව් අපිට අවශ්‍ය කුළුබඩු ටික අපි අරන් ගියා මෙහෙම. ඒ වගේම අපිට ආවේනික වෙච්ච කුළුබඩු අපි හදනවා නෙමෙයි. අපේම දෙයක් ඒ ටිකත් අපි හදාගෙන ගියා. ඒ වගේම අපිට ඕන ඉදිඅප් වලට අවශ්‍ය පිටි, එතකොට ආප් වලට අවශ්‍ය පිටි, ඒවා වෙනම අපි මෙහෙන් අරන් ගියා. ඒ වගේම ඒවා ෆ්‍රීසරේ තියාගන්න ඕන කමක් තිබ්බා. අන්තිම මොහොතේ පැක් කරලා ෆ්‍රීස් කරලා අරන් ගියේ. මගදී අයිස් අරගෙන දාගන්නත් උනා ඒ ටෙම්පරේචර් එක තියාගන්න. ඉතින් මූලික ලංකාවේ කෑම හදන්න ඕනේ මූලික දේවල් ටික අපි අරන් ගියා ඇත්තටම. ඒ කියන්නේ මෙතනදී ගොඩක් වෙලාවට වුණේ ලංකාවේම يعني අපිට හුරු පුරුදු අපේ රටට අපේ කෑම බීම. මෙහෙමයි වුනේ. අපි ගිහිල්ලා එතනත් හිටියා කෝඩිනේට් කරන එක්සිකියුටිව් ෂෙෆ් කෙනෙක්. අපි ඇහුවා ඇත්තටම කොහොමද දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ ඉන්දියාවේ කට්ටිය ස්පයිස් ගොඩක් ගන්න නැහැ කියලානේ. නමුත් ඒගොල්ලෝ එතනදී කිව්වේ කිසිම දෙයක් වෙනස් කරන්න එපා. අපේ ස්ටයිල් එකට ඒ අපේ ස්පයිසි අවශ්‍ය ප්‍රමාණයට හදන්න කියලා. ඉතින් අපි අපේ නෝමල් විදියට මැදුවා. අනිත් එක තමයි සිලෝන් කරි ක්ලබ් එක කියන්නේ නිකම්ම කරි ශ්‍රී ලංකන් නෙමෙයි. ඒක ෆියුෂන් රෙස්ටෝරන්ට් එකක්. ඉතින් ඒකේ අපි ප්‍රසන් කරන විදිහම ගොඩක් අලුත් විදිහට කරන දෙයක්. ඉතින් ඒක ඒවත් දැකලා තමයි ඒගොල්ලෝ අපිව සිලෙක්ට් කරගෙන තියෙන්නේ. අනිත් එක අපිත් එතනත් ලයිව් කරා මේන් ඩිෂස් ඔක්කොම වෙනස් විදිහකට. සාමාන්‍යයෙන් ඔක්කොම ඩිෂස් කීයක් වගේ ඔබතුමාලා හැදුවද? අපි බුෆේ එකක් දැම්මා. නෝමල් බුෆේ එකක් දාන විදිහට බුෆේ එකක් දැම්මා. අමතරව ලයිව් ස්ටේෂන් තිබ්බා 4ක් තිබ්බා. ඉදිඅප්ප හිටන් අපි එතන හැදුවේ ගෙස්ලා ඉස්සරහා. ආප් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා. එතකොට කොත්තු එහෙම ලයිව් එතන කරා. එතකොට මේන් ඩිෂස් සාමාන්‍යයෙන් කරන්නේ නැති දෙයක් බුෆේ එක. අපි මේන් ඩිෂස්ුත් ප්ලේටඩ් ඩිෂස් ලයිව් කරලා තමයි ගෙස්ලට දුන්නේ එතන. සාමාන්‍යයෙන් ගෙස්ලා කී දෙනෙක්ට කැම රෙඩි කරගත්තද? ගෙස්ලා ඔක්කොම 600ක් විතර හිටියා පළවෙනි දවසේ. අපි පළවෙනි දවසේ අපි කරපු පළවෙනි දවසේ අපේ කොහොමත් 250-300ක් විතර අපෙන් කණ්ඩ ඇති කියලා අපි හිතනවා. සාමාන්‍යයෙන් දැන් 250කට 300කට උයනවා කියන එක එච්චර සුව පහසු කාර්යයක් නෙමෙයි කියලා මම හිතනවා.
ඔබතුමන්ලට උදව්වට කී දෙනෙක් හිටියද නැත්නම් ඔබතුමන්ලගේ මෙහෙන් ගියපු ටීම් එකම විතරද මේ වැඩේ කරේ එහෙම නැත්නම් එහෙදි ඔබතුමන්ලගේ උදව්වට කට්ටිය හම්බුණාද අපිට පළවෙනි දවසේ එහෙන් කට්ටිය හිටියා පළවෙනි දවසේ අපිට තුන් දෙනෙක් විතර වගේ තමයි හම්බුනේ මොකද ගොඩක් හිටපු වින්දා ඉතින් ඒ කට්ටියයි අපේ කට්ටියයි අපි එකතු වෙලා මේක කළේ ඉතින් අපි වින් අර හොඳම කට්ටිය සිලෙක්ට් කරපු වින්දා අපිට ඇත්තට ඒක ලොකු ගැටුවක් වුණේ නැහැ කොහොමද අපේ කැම්ප් වලට ලැබුණු ප්‍රතිචාරය විදේශිකයන්ගේ ගොඩාක් ලොකු ඉහළ ප්‍රතිචාරයක් තිබුණා ගොඩාක් කට්ටිය සතුටු වුණා මෙතන ශ්‍රී ලංකන් කවුන්ට් එකක් තියෙනවා කියලා අපේ කැම ගැන අහලා ඒක රස බලපු නැති ගොඩක් කට්ටිය හිටියා ඉතින් ඒගොල්ලන්ටත් හරිම සතුටුයි ඉතින් ලැබිච්ච ප්‍රතිචාර ගොඩාක් ඉහළයි ප්‍රතිචාර ඉහළ නිසාම වෙන්න ඇති මෙහෙදි කතා කරගෙන ගියාටත් වඩා වැඩි දවස් ප්‍රමාණයකට ඔබතුමන්ලට උයන්න ලැබුණා කියලා ආරංචි ඔව් අපිට ඇත්තට අපි ඉවෙන්ට් එක ඉවර කළා අපි හෝටලෙට ආවා අපිට අපි පවදායි ලංකාවට එන්න තිබුණේ ඒ වෙලාවල් අපි ඇත්තට අපි පැක් කරනකොට තමයි අපිට කතා කරලා කිව්වේ නෑ ඔයගොල්ලන්ට තව ඉවෙන්ට් එකක් තියෙනවා මේක request එක host game කෙලින්ම app එකක් ඒ හින්දා මේකත් කරන්න කියලා. ඉතින් අපි ඒකත් බාර අරගෙන අපේ tickets එක මුක්කම adjust කරලා අපි ඉතින් දෙවෙනි දවසෙත් අපි ප්‍රතිපේ dinner එකක් ඒ dinner එක අපි පිළියෙල කළා තමයි ආවේ. ඒ dinner එකත් මේ විවාහ මංගල උත්සවේම කොටසක්ද එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පෞද්ගලික මොකක් හරි එතන අමුත්තු හිටියේ 300ක් 350ක් විතර වගේ. හැබැයි එතන ගොඩක් ෆැමිලි එකේ ෆැමිලි එකට කිට්ටු කට්ටිය තමයි ගොඩක් හිටියේ තමයි. මේ උත්සවයට අපෙන් අපේ ඔබතුමන්ලා කැම දුන්නා වගේම තව රටවල් කීයකින් චෙෆ්ලා වෙත් හිටියද තව මේ වගේ තැන් කීයක් ඒගොල්ලෝ ලෑස්ති කරලා තිබුණාද? ඔව්. දැන් අපි කරේ තුන්වෙනි දවසේනේ. ඒ තුන්වෙනි දවසේ අපි දැක්ක චීන ෂෙෆ්ලා හිටියා. එතකොට ඩුබායි වලින් ඇවිල්ලා හිටපු ෂෙෆ්ලා හිටියා අරබික් කට්ටිය හිටියා එතකොට එංගලන්තෙන් ආපු කට්ටිය හිටියා එතකොට ඉන්දියාවේ කට්ටිය වෙනම හිටියා මම හිතන්නේ ඒක ඒ කේටරින් කම්පැනි එකේම කට්ටිය වෙන්න ඇති ওই කට්ටිය තමයි අපි දැක්කේ දැන් මේ උත්සවයට විවිධ ලෝක ප්‍රසිද්ධ කට්ටිය ආවා කියන එක අපිට දැක් ගන්න හම්බුණා කොහොමද ලෝක ප්‍රසිද්ධ කට්ටියගෙන් ඔබතුමන්ලට ලැබිච්ච ප්‍රතිචාර ඒගොල්ලන්ව හම්බුණාද කතා බහ කළාද ඔව් අපිට කතා කරන අවස්ථාවක් හම්බුණා හරියටම කිව්වොත් අපි ගොඩාක් ප්‍රසිද්ධ සහ දැවෙන්ත චරිත ගොඩාක් හිටියා එතන ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා අපේ සමාන කට්ටිය කවුන්ට් එක ළඟටම ඇවිල්ලා අපේ කෑම කාලා ඒ ෆීඩ්බැක් අපිට දුන්නා හරිම රසයි මේක සමහර කට්ටිය කලින් කාලා තිබුණෙත් නැහැ අපිට ගොඩාක් සන්තෝසයි අපේ කෑම ගත්තාම ඔබතුමන්ලගේ වැඩිපුරම කට්ටිය ඉල්ලපු කෑම එක මොකද සම්මින් අපි තිබුණ කෑම ඔක්කොම ගත්තාම වැඩිපුරම වැඩිම ප්‍රසිද්ධයකට පත්වෙච්ච අපේ කෑම එක මම හිතන්නේ ආප මොකද ඉන්දියාවෙත් දැන් අපි දන්නවා ඉන්දියාවේ ආප තියෙනවා නමුත් ඉන්දියාවේ ආප මේ විදිහට නෙමෙයි හදන්නේ ඉන්දියාව ආප ක්‍රිස්පි නෑ ඉතින් සමහර සමහර නම් මම හිතන්නේ ගොඩක් කට්ටිය මේ ක්‍රිස්පි ආපයක් කාලත් නෑ ඒගොල්ලෝ අහනවා මොකද්ද කියලා. එතකොට ඒකට කරි දාගන්නේ කොහොමද කියලා අහනවා. මේ ඇතුළට දානවද වෙනම කනවද ඒ වගේ ඒගොල්ලන්ට හරි කන්ෆියුස්. ඉතින් ඒගොල්ලන්ට හරි එක්සයිටඩ් වෙඩේ. ඒක තමයි ගොඩක්ම මම දන්නේ පොපියුලර් වුනේ. අනික අපි ආපේ හැදුවේ එතන අපි ලයිව් හැදුවේ. ඒ වෙලෙම උණුවෙන් හදලා ඒගොල්ලෝ අනික කාරගේ හදන විදිය ඒ අර වටේ කරකවන විදියෙම ගොඩක් කැමතුණා ඒගොල්ලෝ. මම හිතන්නේ ගොඩාක්ම හිට් උනේ අපේ ලයිව් ස්ටේෂන්ස් තමයි. මනාලී වල ඔබතුමන්ලට හම්බුණාද? ඒගොල්ලෝ ඔබතුමන්ලත් එක්ක කතා බහ කළාද? කොහොමද ඒගොල්ලන්ගේ ප්‍රතිචාර? අමුතු ගොඩක් හිටියා. අමුතු ගොඩක් හිටියා. මනාලී වල ඇත්තටම අපේ කවුන්ටර්ස් වලට ආවා. හැබැයි එතන ගොඩක් දෙවි ආරක්ෂාවක් තිබ්බා. මොකද ගොඩක් තාල ආරක්ෂක ක්‍රියාමාර්ගයකට දාලා තිබ්බා. ඉතින් මෙහෙම අපිට අර අපේ මකුළු ගෙදරක වගේ අපිට කතා කරන්න එහෙම හම්බුනේ නැහැ. බැයි ඒගොල්ලෝ ඇවිල්ලා බල්ලා කතා කරලා අපි කපේට කැම එක්ස්ප්ලেইন කළා. ඒගොල්ලෝ අපෙන් ඇහුවා මේ කැම මොකද්ද මේක මොකද්ද මේක මොකද්ද මේව කන්නේ කොහමද? ඉතින් අපි ඔක්කොම විස්තර කළා. මුකේෂ් අම්බානි. ඔහුගේ පුත්‍රයාගේ තමයි මේ විවාහ මංගල්‍ය උත්සවේ. මම කැමතියි දැනගන්න මුකේෂ් අම්බානි ගැන විස්තර. ඔහු කොයි වගේ පුද්ගලයෙක්ද? ඔහු ඔබතුමන්ලට හම්බුණාද? ඔහු මේ විවාහ මංගල්‍යයේදී ඔබතුමන්ලත් එක්ක වැඩ කටයුතු කරපු ආකාරය ගැන. මුකේෂ් අම්බානි මහත්මයා කියන්නේ දකුණු ආසියාවේ ඉන්න ධනවත් පුද්ගලයා. ඒ වගේම රිලයන්ස් ගෲප් එකේ තමයි යාගේ ගෲප් එක.
ඇත්තම එයාත් එක්ක අපිට ඩිරෙක්ට්ලි කතා කරන්න හම්බුනේ නැහැ. හැබැයි එයා ඉවෙන්ට් එකේ දවස් දෙකේම හිටියා. එයා එයාගේ අමුත්තොත් එක්ක ගොඩාක් එයා කතා බහ කළා. දෙවෙනි දවසේම එයා ගොඩක් එයාගේ කට්ටියත් එක්ක අපේ අපේ ස්ටෝර්ස් වලට ආවා. මේ විවාහ මංගල්‍ය උත්සවයට ලෝකෙ සිටින ප්‍රබලම කට්ටිය සම්බන්ධ වෙච්ච නිසා වැඩි ආරක්ෂාවක් තිබුණා කියන එක ගැන අපිට තොරතුරු ලැබිලා තියෙනවා. කොහොමද ඒකේ ආරක්ෂාව? ඒකල්ල ගොඩක් සැලකිලිමත් වුණා. ඉවෙන්ට් එකට එන කට්ටියගේ ආරක්ෂාව සහ ඉවෙන්ට් එකේ ඒ වැඩ කටයුතු වෙන විදිය බලන්න ඒගොල්ලන් වෙනම ඉන්ටෙලිජන්ස් ඔෆිසර්ස් හදාලා තිබුණා. ගොඩාක් ආරක්ෂක ක්‍රියාමාර්ග තිබ්බා. අපිට පාසස් තිබුණා. ඒ පාසස් වලට යන්න පුළුවන් සෙක්ෂන්ස් තිබ්බා. ඉහළ ආරක්ෂක ක්‍රියාමාර්ගවල වරන් තිබ්බා. මොනවාද ඔබතුමන්ලට මේ සම්බන්ධ වෙච්ච විවාහ මංගල උත්සවයේ තියෙන අමතක නොවන සිදුවීම් වගේම රසබර සිදුවීම්? අමතක කියන්නේ මේ රැයට එහෙම පුදුම සීතලක් තිබ්බේ. ඒ සීතලෙන් දරා ගන්න පොඩ්ඩක් අමාරු වුණා අපි හැමෝටම. මොකද අපි නුවරඑළිය ගිහිල්ලා හිටියත් ඒ වගේ මේ සීතලකට ඔරොත්තු දීලා නැහැ. ඒ වගේම තමයි මේක මේ කැලයක් ඇතුලේ තිබුණ නිසා රැය වෙද්දී අපි දකිනවා එක එක සත්තු කෑ ගන්න සද්ද ඇහෙනවා අපිට. එතකොට අලිහෙම ටිකක් පොඩ්ඩක් දුරින් යනවා පේනවා. එකපාරට ඌරුවෙන් පැනගෙන දුවනවා. සීබ්‍රලා ඉන්න ගොඩක්. ඉතින් සමරකඩ පාන්දර 3යි 4යි අපි ඉවර වෙද්දී. එතකොට ඒ වෙලාවටත් කිසිම එළියක් නැහැනේ ඇතුලේ කැලේ යන්න ඕනේ ටිකක් දුර. ඒ වෙලාවේ පොඩි කට්ටිය බයෙමකුත් තිබ්බා. මොකද අපිට ඉවෙන්ට් එක ගාවටම ඒ ආරක්ෂක විධිවිධානයේ ඉවෙන්ට් එක තියෙන වෙන්නුව එක ගාවටම අපිට වාහනයකින් යන්න බෑ. ඊට ටිකක් මෙහැයින් බහැලා අපි පයින් යන්න ඕනේ. ඒකත් කැලේ. හැබැයි ඉතින් ලයිට්ස් එම් දාලා තිබුණා. ඒ වුණාට අපි යනකොට සේෆ් කිව් වගේ සත්තු පයින්ව පරනවා. ඉතින් මේ මොකද ඒක එයා ලෝකෙ ලොකුම හිතන්නේ සූ එක එතන හදන්න යන්නේ. අපිට කිව්ව විදිහට මිස්ටර් ආනන්ත අම්බානි විශේෂ ආදරයක් දක්වනවා අලින්ට. එයා හරි කැමතිලු අලින්ට. ඉතින් ඒ වගේම තමයි ෂෙප් කිව් වගේ ඇත්තට අපි දරන් හිටියේ නෑ මේක මෙහෙම රැට මෙච්චර හිතලයි කියලා. අපේ සමහර ස්ටේෂන්ස් තිබ්බේ එළියේ. මොකද ඇතුලේ අපි ආරක්ෂකයින් විධිදානවල අනුව අපිට ගෑස් වගේ දේවල් පාවිච්චි කරන්න බෑ ඇතුලේ. අපි ඒක අපේ ඔක්කොම ස්ටේෂන්ස් එළියේ තිබුණ ලයිව් සමහර දේවල්. ඉතින් ඒ කට්ටියත් එළියට එනවා. ඒකට පුරුදුයි. අපිට ඇත්තටම හීතල දරා ගන්න බැරි වුණා. ගොඩක් රෑ වෙද්දි. ඊට අමතරව ඉතින් මේ වගේ තනක මේ වගේ දෙයක් ඉතින් අපි ෆස්ට් ටයිම් කළේ. ලොකු චැලෙන්ජ් එකක් තිබුණා. මොකද ලොජිස්ටික්ස් හරේ මේ අපි දන්නේ නැහැ. එතන මොනවද තියෙන දේවල් නැති දේවල් අපිට තියෙන ඕන කරන උපකරණ තිබ්බද නැද්ද අපි කලින් දරන් ගියේ නැහැ. ඉතින් ලොකු චැලෙන්ජ් එකක් වුණා තමයි අපි ගියේ. ඉතින් ඒක අපි හරියට කරපු හින්දා ගොඩක් සතුටුයි. මේ පැවැත්වුණ ස්ථානය ගැන ඔබතුමාලා සඳහන් කරන මේක ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වුණේ මුකේෂ් අම්බානිගේ පෞද්ගලික තැනකද මේ උත්සවය පැවැත්වුණේ? ඔව් එතන ගුජරාට් වල තියෙනවා ජම්නගර් කියලා. ඒක තමයි ඒගොල්ලොන්ගේ ඔය මේ කැලයක් ඇතුලේ තියෙන තැන. ඒක ඇත්තම ලොකු නිකන් අර ඒක ඇතුලේ එක වෙනම ලෝකයක්. එතන ඇතුලේ හරිම ලස්සනයි. නිකන් ඇතුලට ගියාම නිකන් යුරෝප් වගේ නිකන් ගාඩන් එක යනවා වගේ ලස්සනට මල් වවලා හැමදේම හරි නීට්. තනකොළ හැම ගානට කපලා හැම ක්‍රොස් සෙක්ෂන් එකම ඉන්නවා සිකියුරිටි ඔෆිසර් කෙනෙක්. එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් කරනවා. ඒ ඇතුලේ ස්පීඩ් කරන්න බෑ. උඩින් 60 කිලෝමීටර 30යි යන්න පුළුවන්. ඉතින් ඒ හැම වාහනයක් මේකෝ නවත්තර චෙක් කරලා දෙපැත්ත බලලා තමයි යන්නේ. ඉතින් එයා කියලා තියෙන ඒකලයි කන්සෙප්ට් එක තමයි එතන තියෙන ඒගොල්ලන්ගේ ලෝකේ ලොකුම සහ ආරක්ෂිතම ෆැක්ටරි එක. ඒ සම්බන්ධයෙන් තාත්තගේ ඩ්‍රීම් එක ධිරුභායි අම්බානි. එයාගේ තාත්තා ඒ විදිහට හරි පිළිවෙලට කරලා තිබ්බා. ඒ ඊට අමතරව එයාගේ වැඩ කරන කට්ටියට ගොඩාක් ඇතුලේ ඒකේ ගෙවල් හදලා තිබ්බා. මොකද ගෙවල් 20,000ක් 25,000ක් විතර ඇතුලේ ගෙවල් තියෙනවා. ඒක ඇතුලේ වැඩ කරන කට්ටිය. ඉතින් ලොකු වර ජනපදයක් වගේ නිකන්. ඒක ඇතුලේ වෙනම ලෝකයක් ඒක. මොකද හිතන්නේ මේ වගේ අවස්ථාවකට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ගැන පුදුමල්ලගේ ව්‍යාපාර ජාලයත් එක්ක මේ හැමදේම එක පෞද්ගලිකව සහ ව්‍යාපාරික වශයෙන් පුදුමල්ලට මේ වගේ අවස්ථාවකට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ගැන හිතන්නේ. ඇත්තම සන්තෝෂයි. මොකද අපිට මේ අවස්ථාවෙන් හිතන අපිට කියන්න පුළුවන් ආවේ රසය සහ ලංකාවේ කොහොමද අපි අපේ ආගන්තුක සත්කාර කරන්නේ. ඊට
අමතරව අපිට පුද්ගලිකව සන්තෝෂයි අපේ කෙසේ සිරෝන් කාරි ක්ලබ් එකට සහ ඔය සිට්‍රස් ලෙස ආයතන මේ අවස්ථාවත් ලැබිච්ච එක ඒ වගේම අපිට සන්තෝෂයි ලංකාව රෙප්‍රසන්ට් කරලා මේ වගේ ඉවෙන්ට් එකක අපිට පර්ෆෝම් කරන්න හම්බෙච්ච එක මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ අවස්ථාවලට ආරාධනා ලැබිලා තියෙනවද දැන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඉතා හොඳ ප්‍රතිචාර තියෙනවා ඒතරම ඉතා හොඳ ප්‍රතිචාර තියෙනවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ මේ කාර්යාවේ දිගටම අපි ඉස්සරහට කරන් යන්න. කාටද ස්තුති කරන්න තියෙන්නේ? මේ ආපු ගමන් මඟ පුරාවට උදව් කරපු කාටද ඔබතුමාට ස්තුති කරන්න තියෙන්නේ? මතක් කරවන කම්පැනි එකෙන් අපේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ගොඩාක් අපිට අපිව ධෛර්යමත් කළා. අපිට ගොඩාක් සහාය ලබා දුන්නා. මොකද අපිට කොහොම ටික කාලයක් තිබ්බේ අවශ්‍ය කරන දේවල් හදා ගන්න. ඊට අමතරව ඉන්දියාවේ ගොඩාක් ට්‍රබල් ඇරේන්ජ්මන්ට්ස් තිබ්බා. ඒවා අපි ඔක්කොම කරගන්න අපිට කම්පැනි එකෙන් ගොඩාක් අපිට උදව් කළා. ඒ වගේම එහෙ ගිය හැම දවසම හැමදාම අපිට ඒගොල්ලෝ අපිට අමතලා අහනවා කොහොමද අපි කට්ටිය ඔක්කොම සනීපෙන් ඉන්නවද කොහොමද වැඩ කටයුතු කොහොමද මොනවද අපෙන් වෙන්න ඕනේ. ඒ වගේ ගොඩාක් ලොකු සහයක් තිබ්බා. ඉතින් ඒක ඇත්තටම අපිට ලොකු අයියක් වුණා මේක සාර්ථකව මේ කාර්යය නිම කරන්න. ඊට අමතරව මම හිතනවා ස්පෙෂලි ෂෙෆ් පණ්ඩුක එයාගේ තියෙන එක්ස්පීරියන්ස් සහ එයාගේ තියෙන ඒ නොලෙජ් එක ඉතින් මොකද මේ වගේ ඉන්දියාව වගේ රටක අපේ පුදු පරිසරයෙන් පිට ගිහිල්ලා මේ වගේ ලොකු ඉවෙන්ට් එකක් එකපාර්ට්ම කරන එක මොකද මේ පළවෙනි ඉවෙන්ට් එක අපි කරපු එක මේ සාමාන්‍ය ඉවෙන්ට් එකක් නෙමෙයි ගොඩාක් සෙලිබ්‍රිටිස් ආපු ඉවෙන්ට් එකක් ඉතින් ඒක නะ කල්පනා කරද්දී ෂෙෆ් පණ්ඩුකේ තීර නායකත්වය ගුණ සහ එයායි කොහොමද ෆන්ක්ෂන් එක හෑන්ඩල් කරපු හැටි එයාගේ ටීම් එක එයා හෑන්ඩල් කරපු හැටි කොහොමද අපිට මේ ඉෂුව එකක් ආම කොහොමද අපි ඒක සෝට් අවුට් කරගත්තේ ඉතින් ඒ ඔක්කොම බලද්දී මම පණ්ඩුටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ ඉවෙන්ට් එක ඇත්තටම මේකේ වැඩිම කාර්යභාරය කළේ පණ්ඩුයි පණ්ඩුගේ ටීම් එකයි නෑ ඉතින් අපි ඉස්සල්ලාම ගියාම අපි සාමාන්‍යයෙන් මේ ඉක්විප්මන්ට් ලිස්ට් එකක් එහෙම අපි ඔක්කොම හදලා යවුවා අපිට මේ 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 දේවල් ඕනේ කියලා එතනට ගියාම අපිට පොඩ්ඩක් සර්ප්‍රයිස් වුණා අපිට එතන බඩු තිබ්බා නමුත් ඒවා අපිට ඕන විදිහට arrange කරගන්න වුණා ඒ ටු සෙට් ඉතින් හොඳ ටීම් එකක් GM කිය වගේ හොඳ ටීම් එකක් හිටියා අපිට අපි select කරගිය ටීම් එක ඉතින් අපි මොකද ඔක්කොම එකා වගේ හිටියා ඉතින් අපි ඒ ටික arrange කරගෙන ඉවරලා මොකද සමහරුන්ට මේක පළවෙනි අත්දැකීම මේ වගේ එකක් කරන එක සාමාන්‍ය මේ හෝටල් වල තියෙන facilities කොහොමද ඔය එකක් කරන්න ගියාම හම්බෙන්නේ නැහැ ඉතින් සමහරු බලාපොරොත්තු වෙනවා මේ වගේ පහසුකම් එක කරන්න. නමුත් ඒක ගිහිල්ලා පය දෙක තුනක් යද්දි කට්ටිය එක ඇඩ්ජස් වෙලා අපි ලස්සනට කරගත්ත වෙන්නේ. කාටද ෂෙෆ්ට තෑන්ක් කරන්න දෙන්නේ වැඩසටහන පුරාවටම? තෑන්ක්ස් කරන්න කියන්නේ GM කිව්වා වගේම අපිට මැනේජ්මන්ට් එකෙන් හොඳ සපෝට් එකක් දුන්නා. මේක කරගෙන යන්න ඒගොල්ලෝ අපිව ධෛර්යමත් කරා මේක මේ ඉවෙන්ට් එක කරමු. මේක මොකද මේක ලේසියෙන් හම්බෙන ඉවෙන්ට් එකක් නෙමෙයි කට්ටියට. ඉතින් ඒක නිසා අපි මේක කොහොම හරි සාර්ථකව කරන්න ඕනේ කියන මතේ හිටිය ඉතින් ඒ සපෝට් එක තමයි ලොකුම සපෝට් එක අපිට හම්බුනේ. බොහොම ස්තුතියි අපිත් එක්ක දෙක තුනට. ඒ වගේම අවදිරටත් ලංකාවේ නම මේ වගේම ජාත්‍යන්තරයට අරන් යන්න ඔබතුමන්ලට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ස්තුතියි.